आईबोर्ण मे आस पीलिगन हेमद नाम इथिंग मुलिम पहुगे वीडियोसोल लाइक कर लेर कर लमेंट कर लगेम चानल सब कर लहयोगी दीप सियोल नाम आदर मतक कर लो पिमीड जावर मगन वया मीट कली आहलाती थिंग अद कथाकर मे पिमीड कार्य वयागे सलिटिक मंकोल कन्न प्ले करना अलुत्म गेम अग्न अहुवेन कली धन वत्न रही लाइन वीडियो कत् Rushan Vlogs. මේ ජාවාරමට ඔයා අහු වෙන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. මුල්ම එක social media හරහා Facebook, WhatsApp group වගේ social media platform වල උඟා post share වෙනවා. ඕගොල්ලෝ දැකලා ඇති. ඉතින් ඒ වයින් කියන්නේ මොනවද? ගෙදරින් ඉඳන් සල්ලි හොයන්න පුළුවන්. දවසට පැය දෙක තුනයි වැඩ කරන්න ඕනේ. ලෝකේ ඕනම තැනක ඉඳන් සම්බන්ධ වෙන්න පුළුවන්. මුලින්ම හරියට system එකක් හදාගත්තොත් passive income එකක් ගන්න පුළුවන්. ඒ වගේම ඊටමත් ඉක්මනින් ධනවත් වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ සුරංගනා කතා ගොඩාක් එක්ක contact කරන්න WhatsApp, Imo වගේ numbers ටිකක් දකින්න තියෙයි. ඒ තමයි පළවෙනි ක්‍රමය. දෙවෙනි ක්‍රමය තමයි ඔයාගේ යාළුවෙක් නෑදෑයෙක් හරහා මේ උගුල ඔයාගේ ළඟට එන්න පුළුවන්. ඉතින් social media හරහා හරි ඔයාගේ යාළුවෙක් විදියට හරි ඔයාට කතා කරන කෙනා brain wash වෙලා ඉන්නේ. එයාට ඕනේ කොහොම හරි ඔයාවත් මේකට සම්බන්ධ කරගන්න. ඇයි දන්නවද? මේ ක්‍රමයේ යටතේ එයා අලුතින් කෙනෙක් හඳුන්වා දුන්නොත් තමයි එයාට ආදායමක් ලැබෙන්නේ. එයා පට්ට විදිහට කතා කරයි. එයා කතා කරන්නේ ඔයාගේ දුර්වලම තැනට. ඒ කියන්නේ සල්ලි හොයන්න තියෙන ආශාවට. එයා කියයි මේකෙන් සක්සස් වෙච්ච අය ගැන. ඒ අයගේ වාහන ගැන, ගෙවල් ගැන, ජීවන ලක්ෂරි ලයිෆ් එක ගැන. තවත් කියයි මේක ඉන්ටර්නැෂනල් කම්පැනි එකක්. හෙඩ් ඔෆිස් තියෙන්නේ ඇමරිකාවල, මැලේසියාවල, ජපාන් වල ඔය වගේ කියයි. ඒ වගේම මේක ලංකාවේ ලියාපදිංචි ආදායම් බදු ගෙවන කම්පැනි එකක් කියලා කියයි. ඔයාට මේ හරහා පැසිව් ඉන්කම් එකක් ගන්න පුළුවන් කියලා කියයි. ඒ කියන්නේ වැඩ කරන්නේ නැතුව සල්ලි හම්බ කරන්න පුළුවන් ක්‍රමයක් කියන එක. පැසිව් ඉන්කම් ගන්න පුළුවන් ක්‍රම ඇත්තරම තියෙනවා. උදාහරණයක් විදිහට ෂෙයා මාකට් එකේ ඉන්වෙස්ට් කරන එක කියන්න පුළුවන්. ඒත් මේක එහෙම එකක් නෙවෙයි. මේ ජාවාරංකාරය මේ වැඩේ ප්ලෑන් කරලා තියෙන්නේ පියවර දෙකක් යටතේ. පළවෙනි පියවර තමයි ඉන්විටේෂන් එක. ඒ කියන්නේ මේ ක්‍රමයට ඔයාව ඇතුළත් කරගන්න ඔයාට දෙන ඇරයුම් පත්‍රය. ඒව තමයි ඔය හුඟක් වෙලාවට WhatsApp, Facebook වල වගේ ෂෙයා වෙන්නේ. දෙවෙනි පියවර තමයි ප්‍රසන්ටේෂන් එක කියන්නේ. ඒ කියන්නේ මෙතනදි වෙන්නේ social media මගින් හෝ ඔයාගේ යාළුවෙක් හිතවතෙක් මගින් හෝ ඔයාට සම්බන්ධ වෙන කෙනා ඔයාට තවත් කෙනෙක්ව සම්බන්ධ කරනවා. මේ බිස්නස් එක ගැන තව විස්තර දැනගන්න. මේක ඉස්සර නම් උනේ හෝටල් එක වගේ තැනක කණ්ඩායමක් එකතු කරගෙන කරන දේශනයක් විදිහට. ඒත් දැන් මේක වෙන්නේ ඔන්ලයින්. ඔයාගේ WhatsApp එකට link එකක් එවයි. හුඟක් වෙලාවට සම්බන්ධ වෙන්නේ Zoom හරහා. meeting එක තියෙන වෙලාවකුත් කියයි. මෙන්න මේ meeting එකෙන් තමයි ඔයාට තෙල බෙදන්න පටන් ගන්න. මෙතනට එනකන් ඔයා ඇත්තටම මේ බිස්නස් එක කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. ඔන්න දැන් වෙලාව බලලා මල්ලෙන් එළියට එන. ඔයා මේ කම්පැනියෙන් භාණ්ඩයක් හෝ සේවාවක් මිලදී ගන්න ඕනේ. උදාහරණයක් විදිහට මොබයිල් ෆෝන් එකක් කියලා හිතමු. හැබැයි මේ භාණ්ඩයේ මිල වෙළඳපොළ නියම වටිනාකමට වඩා 3-4 ගුණයක් වැඩි. බිස්නස් එකට ජොයින් වෙන්න මේ භාණ්ඩ එකක් හෝ කිහිපයක් ඔයාට ගන්නම වෙනවා. ඒ ගාණ ලක්ෂයක් දෙකක් තුනක් වෙන්නත් පුළුවන්. ඔයා මේක ගන්නකම් මේ ජාවාරංකාරය ඔයාව අතාරින්නේ නැහැ. මේකට ජොයින් වෙනකම් ඔයාට බල කරනවා. සල්ලි නැත්තම් ණයක් වෙලා හරි අරගන්න කියලා කියයි. මේ භාණ්ඩය මිලදී ගන්න තැනට ඔයාව පත් කරන්න මේගොල්ලෝ එක එක මරසි දානවා. දවස් දෙකකින් ඉවර වෙන ඔෆර් එකක් තියෙනවා කියයි. 120 30 අඩු කරනවා කියයි. ඉතින් ඔයාට මේ භාණ්ඩය මිලදී ගන්නම වෙනවා. ඔයා මේ භාණ්ඩය මිලදී ගත්තොත් ඔයා මේ උගුලට අහු වෙනවා. ඔයා මේකට අහු වුණාට පස්සේ ඒත් එයාලා ඔයාව අතාරින්නේ නැහැ. ඊට පස්සේ එයාලා ඔයාව ඔන්ලයින් වෙබිනාස් වලට සම්බන්ධ කරගන්නවා. ඒ හරහාත් කරන්නේ තව තවත් ඔයාව බ්‍රේන් වොෂ් කරන්නේ. එහෙම කරන්නේ ඔයා හරහා තව අය මේකට සම්බන්ධ කරගන්න. ඔයා තවත් අය මේකට සම්බන්ධ කරගත්තොත් තමයි ඔයාට කොමිස් මුදලක් ලැබෙන්නේ. මේක පිරමිඩ් ස්කීම් එකක්. සිස්ටම් එකේ උඩම ඉන්න අයට ඉක්මනින් මුදල් ලැබෙනවා. ඒ පහලින් ඉන්න අහිංසක මෝඩ මිනිසුන්ගේ සල්ලි. උදාහරණයකට හිතමු ඔයා මේකට ලක්ෂයක් දාලා බාණ්ඩයක් ගත්තා කියලා. ඉතින් ඔයාට සල්ලි හම්බ කරන්න නම් ඔයා මේ විදිහට තවත් අයට මේ භාණ්ඩය විකුණන්න ඕනේ. ඉතින් අපි හිතමු ඔයත් තව දෙන්නෙක්ව මේකට සම්බන්ධ කරා කියලා. අපි හිතමු ඒ දෙන්න A සහ B කියලා.
දෙන්න බාණ්ඩයක් මිලදී ගන්න මුදලින් යම් ප්‍රතිශතයක් ඔයාට ලැබෙනවා. ඒ වගේම ඔයාට උඩින් ඉන්න කෙනාටත් යම් ප්‍රතිශතයක් ලැබෙනවා. ඉතින් හිතන්න මේ විදිහට පිරමීඩිය පහළට පහළට යනකොට ඉහළ ඉන්න අයට වැඩි ආදායමක් ලැබෙනවා. කවදා හරි දවසක මේ සිස්ටම් එක තිර වෙනවා. ඒ වෙනකොට පිරමීඩියේ ඉහළින් ඉන්න අය ලොකු ආදායමක් අරගෙන ධනවත් වෙලා ඉවරයි. පහළින් ඉන්න අසරණ මිනිස්සු අනාතයි. මේ බිස්නස් එක රඳාපවතින්නේ අලුතින් සමාජිකයන් එකතු කර ගැනීම මත. මේ උගුලට අලුතින් අය එකතු වෙන්න ඉහළින් ඉන්න අයට ආදායම් වැඩි වෙනවා. ඉතින් ඔන්න ඕක තමයි ඇත්ත කතාව. නෙට්වර්ක් මාකටිං ඒ වගේම මල්ටි ලෙවල් මාකටිං කියන්නේ වෙනමම කන්සෙප්ට් දෙකක්. ඒවා පිරමීඩ් ස්කීම් කියලා කෙලින්ම කියන්න බෑ. හැබැයි දැන් ඉන්න පිරමීඩ් කාරයෝ අර කලින් කිව්ව කන්සෙප්ට් දෙකම පාවිච්චි කරනවා මේ පිරමීඩ් ජාවාරමට. ඉතින් කවුරු හරි වාට මේ විදිහේ යෝජනාවක් ගෙන આવොත් මුලින්ම බලන්න මේ බිස්නස් එකේ අවසාන පාරිභෝගිකෙක් ඉන්නවද කියලා. එහෙම නැත්නම් මේක හුඟා දුරට පිරමීඩ් එකක්. අනිත් කාරණේ තමයි මේ පුද්ගලයන් ඔයාට දිගින් දිගටම බල කරනවා නම් ඔයා ඒ ගැන ටිකක් හිතන්න ඕනේ. ටීම් වර්ක්, සක්සස් ලයිෆ් එකක්, ලයිෆ් එකට ටාගට් එකක් තියෙන්න ඕනේ. පොසිටිව් තින්කින්, ඕන් බිස්නස් එකක්, පැසිව් ඉන්කම් මේ වගේ පොෂ් ඉංග්‍රීසි වචන මේ ජාවා අලංකාරය හරියට පාවිච්චි කරනවා. ඒ වයිනුත් ඔයාට මේක මොකක්ද කියලා අඳුරගන්න පුළුවන්. මේ වෙනකොට ඉතාලිය, ඊශ්‍රායලය වගේ හුඟක් රටවල ශ්‍රී ලාංකිකයන් මේ උගුලට අහුවෙලා ඉන්නේ. මේක සූදුවක්. ලොකු ලොකු මිනිස්සුත් මේකට සම්බන්ධයි. ඉතින් දුක් මහන්සියෙන් හම්බ කරන සල්ලි කොහෙවත් යන මල පෙරේතයන්ට පුදන්න කලින් දෙපාරක් හිතන්න. ලෝකෙ කොහෙවත් ඊසි මනී නෑ. හම්බ කරන්න මහන්සි වෙන්න ඕනේ. අනිත් එක තමයි ඔන්ලයින් සල්ලි හම්බ කරන එක. ඔන්ලයින් සල්ලි හොයන්න පුළුවන්. හැබැයි ඒකටත් මහන්සි වෙන්න ඕනේ. ලෝගෝ එකක් හදන්න, හොඳ කන්ටෙන්ට් එකක් ලියන්න, ඒ වගේම ගේම් එකක් ලෙවල් අප් කරලා දෙන්න වගේ ස්කිල් එකක් ඔයාට තියෙනවනම් ඔයාට ඔන්ලයින් සල්ලි හම්බ කරන්න පුළුවන්. ඉතින් මේ කතා කරපු දේවල් ඔයාගේ දැනුමට අලුතෙන් යමක් එකතු කරන්නද කියලා මම විශ්වාස කරනවා. වැඩිපුර සල්ලි හොයන්න මැජික් පස්සේ ගිහිල්ලා තියෙන සල්ලි නැති කරගන්න එපා.